දිවෙනේ අද දිනේ කලබුණික තත්ත්වයේ ගත්තම නැගෙනහිර පළාතේ වැස් ස්වල්පයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. හැබැයි සවස් ජාමේ හෝ රාත්‍රී කාලේ බස්නාහිර, සබරගමු, මොරේලිය, ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුන් සහිත වැස් ස්වල්පයක් වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. හෙට දිනේ සිට මෙම වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. එතන මේ 21 වෙනිදා සිට ඇතිවන වැසි තත්ත්වයේ తాවකාලික වැඩිවීමක් තියෙන්නේ. ඒක සමන 24 25 වගේ දිනයන් දක්වාම අඩු වැඩිවීමක් පවතී. මේ තත්ත්වය හේතු කොටගෙන උෂ්ණත්වයේ තරමක අඩු වීමක් ලැබුණත් ඉදිරියේදී නැවත උෂ්ණත්වයේ වැඩිවීමක් අපිට අපේක්ෂා කරන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම අප්‍රේල් මාසයේ 5ත් 15ත් අතර තමයි ලංකාවට ඉහළින් සූර්යයා තියෙන්නේ. එතකොට එවැනි අවස්ථාවකදී සූර්ය ශක්තිය හොඳින් ලැබෙන හින්දා මේ රත්වීම නැත්තම් උණුසුම් කාලගුණික තත්ත්වය විශේෂයෙන්ම තවදුරටත් පවතින හැකියාවක් තියෙනවා. පවතින අධික වේලි කාලගුණයත් සමග විදුලි පාරිභෝගිකින්ගේ පරිභෝජන ඉල්ලුම 10%කින් වැඩි වී ඇති බව ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා. කෙසේ වෙතත් අධික වේලි කාලගුණය හේතුවෙන් විදුලි කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් මෙතෙක් පැන නැගී නොමැති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක නන්තික පත්‍රිකේ මහතා සඳහන් කළේ. එතකොට දැන් ඊයේ දවසේ ගත්තාම ගිගවට් පැය 48.9ක් එකෙන් 49යි 50කට කිට්ටු වෙලා තියෙනවා. ඉතින් ඔක සාමාන්‍ය සමස්තයෙන් 10% විතර වැඩිවීමක් ඉල්ලුමක්. ඒ ඉල්ලුම ඒ පැත්තෙන් වැඩි වෙනවා. ජලය අනිත් පැත්තෙන් අඩු වෙනවා. හැබැයි ඉතින් අනියත බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. විදුලි කප්පාදුවකට යාවි කියලා ඇති වෙන මේ ෆුවල් සප්ලයි එකක් තියෙනවා. මේ වෙලාවේ ඇත්තටම මං හිතන්නේ අපි සෞත්සාහයෙන් කල්පනා කළා විදුලිය අර පිරිමැස්මෙන් පාවිච්චි කෙරුවොත් ඉතුරු වෙන්නේ තෙල් කියන එක අපි කවුරුත් හිතේ තබා ගත යුතුයි. පවතින අධික වේලි කාලගුණයත් සමග මධ්‍යම කඳුකරයේ කාසල්රි සහ මෞසකැලේ ජලාශවල ජල මට්ටම 8.26ක් දක්වා අඩු වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා. කෙසේ වෙතත් ඉන් ජල විදුලි උත්පාදනයට බාධාවක් නොවන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. සර්ට් නැතුව ඉන්න ඉන්න බෑ. ගින් එනේ තමයි ඉන්නත් අපි කොහොමද? අවු ඉන්න බෑ මේ දැන් පෙනරක. හැම කොට පාරයල බැහැලා නැද්ද බෑ අපිට ඉන්නත් බෑ. මේ අමාරුයි එළියට බැහැලා යන්න. ඉස්කෝලේ ඇවිල්ලා එන්නේ ලාඩිය පෙරාගෙන එනවා ඉතින්. අත් සිදාගෙන. ඒ වුණාට ඉතින් අවු ඉන්න නැතුව මොනවද කරන්නේ? මොනවා කරන්නද ඉතින්? අවු කියලා බලන්නේ ජීවත් වෙන්න ඕනේ මාර්ගයක් නැහැ ඉතින් මේවා කරනවා.